I'm <laughs> sorry. නමතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් චුතුපපාතිය සංසාරී සංකාරාණච්ච ලක්හනේ යෝ පටිච්ච සමපන්න ධම්මේ සුච. මොී ති ධර්මානු ශාස්සනාවහි අනුගහක දායකත්වය දරන් නව් බවතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන්දීම සඳහා අවකාශය උදාකරන තිබෙන් නවු සදැහබර පින්නතන මාතෘකාවක් තිබේ මාතෘකාව තමයි ප්‍රශ්නාවලියයක් ප්‍රශ්නාවලියයට පිරිිතුරු සැපීම තමයි මේ දේසනාවෙන් කරන්නේ ප්‍රශ්න තුනක් තිබෙනවා මෙතුන ගැන සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නෝවලින් හලතින්න පැවැත්ම ගැන අනතුරුව කාේ තිබෙනවන නැවැත්මගෙන අපි කතා කරමු මේ ප්‍රශ්නත්මට කියවන්න වවා සන්දිී ලයින් නහැමෝම රු සාමන් වහස මට නො පැදිලි පහස සඳහන් කරුණුතුන අපෙරහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන ලෙස ආයාචනය කර සිටිමේ එක යම්මයකු මරණයට පත්වන අවස්ථාවේදී සිහි නොමැති තත්ත්වය එකක සිටිීනම් චුතිසිතක් ඇැතිවේද එසේ නම් යට බලපාන්නේ මොනවාද නැත්තන් කෙසේ ද එ දිගට මටික කතා කරෙ මොක්කම මේ එකහා සමානයි සල්ිකර්මයකදී මවි නිරින්දනයකට පැවිසි හතරකට වැඩිකාලයක් සිටියමි කර. එම කාලි තුළු මගේ පංචේන්ද්‍රීිය ඇසකරනාසේදිය සිරුර අකාරයක්ෂම විය. කිසිම විජානනයක් ඇතවීමට නොහැකි තත්ත්වයක තිබිණි. සීලැබී මෙම පසු එම කාලසීමාව තිබුණ බවක් නොහැගේ. සී නැතිවී විනාඩියකින් නැවත නැගිට්ටාසේ හැගිනෑ. අවස්ථාවද මගේ චින්ත්‍රයන් හොඩු සිතහා යට සිත ක්‍රියාකාරී වූ බවක් නොහැගේ එනි අවස්ථාවක යමෙක් මරණයට පත් වීනම් චෘත්්චිතය හටගනීද එසේ නම් කෙසේද. මගේ ඥාතිදරුවෙක් සල්ලිකර්මයකට පසු දින දහයක් එසේසිටහ. යන්ත්‍රයක් කුස්ම ගැනීමට කරන ලැබූ අතර වෛද්‍යවරු කිවේ ඔහු විසි වචනයත්තේ නො පැලනය හරි විගල් ලිබල් වගේ එකක් තමයි තත්ත්වේ බවයි. යන්ත්‍රයේ ගැලව විට මිය ගිහා. එව නි අවත්තාවක චුතිසිතය ඇදද කොම නවත්තාව මෙද පැහැලිකරස ඉල්ලා සිටමිය. දැනිති අපිට තිබෙන්නේ සීමිත්‍ර සිතක්. සිති තමයි අපි මේ සිතලා උත්තරහො යන්නහ දන්නේ මේ සිතින් හිතලා හිතන්න බැරි විෂයපත වගයක් තිබිට කේතුල පෙන්න්නනවා බුද්ධ විෂය ලෝක විෂය කර්ම විෂය ධර්මවිශය කියලා ඒක තවත්තැනක කියලා තිබෙනවා ය යන්නේ පා හිතින් මුලා වෙනවායි කියලා හිතස්ස ුසරගේ කතා පෙන්න්න ලෝකෙ කෙලවර හයන්න පාගමණ යන්න ගිය වේගෙන් ගිහිනුත් බැරිවෙලා කෙලවර හොයන්න බැරව ආපහු ගන්න ගත්තයි කියලා මොකලන් හාමුදුරුවු සම්බන්ධ කතාව කත්තේ නවා එවගේ මේ උඩුසිත යට ස්තත කියලා කතා කරන දෙකම ඔබට දැනෙන මට්ටමක් දෙකම විජානනය තියන එකක් දැනීමක් තියෙන එකක් නමුත් මේ ඇසට කණට නාසට දිවටකායට එන්නේ හෝ සිතට එන්නේ වර්තමානය නොවයි මින් පෙර හඳුනාගන ඇලී ගැටි අගයන්න එකතුකොට චිත්තයට එකතු කළ කාරණ. අතීතියෙන් නැගටිලා එන්නේ. මෙන්න මේ ඔබ කතා කරන උඩු සිතවත් යට සිටත් එහා පැත්තට ගිය මේ සැඟවිෙනවභාවය බවංග ිත්තේ නැත්තන් තන් නන්සේ කෙන වචනකුත් පාවිච්චි කරනවා තන්හාාව හට ගැනීමට අනුසේ තන්හා අනුසේ. අදාළ ඇසට කනට කරුණක් ගැටීමේ දිහෝ මනෝධවාරයට කරුණක් ගැටීමේදී මේක සක්‍රිය වෙන ආකාරය අතීත බවංග බවංග චලන බවංග උපච්චේදක පංචජාරා වර්ධන සම්පටිත්තෙන සන්තීරණ කියලා වන්නව අවිධර්මය උගන් ලති නවා ඒක සිදුව නැටි තවත් දිහකින් පෙනනලා තිබෙන්නේ නැතත් සිදුවෙන් එක තමයි එදකොට අපි පුද්ගලයෙක් වසන්නේ බලන්නේ කායික පුද්ගල එක්සෙන් පෙනෙන්නේ. නමුත් මේ සිතින් සිතට උපදී මැරණ එකක්. මොහක් බාම මේ සිත් අතර සිතුල අතරත් තියෙනවා සයි අක්ෂයෙන් බල හම සයිල දෙ එකක් අතර බිත් දෙකක් අතරත්ති නවාගේ ඇක පෙන්න්න දොලු සිවක් තමයි පෙන්න්න නමුත් ැල හම සයිල්ලකට දාලා භිත්්‍යයක් සහ අවසයිලිකට දාළ විිත්යක් අතරකුත්තිේ නවා. අන්න වගේ මේ අපේ ස් දරාි පාවිච්චි කරනවා අනුතුර නින්දට යනෝ නින්දේදිීත්වපට යටසිතවසයෙන් සිතට එන දේවල් පේනෝ නින්දේ දිතයනව අප නැතිකකුත් ද නැතිකකුත් අන්න එහෙම බාහිරට සම්බද්ධ නැති පැවැත්මක් තිබෙනවා හදිසියේ මුරදජවෙලා වැටු හමදැම් ාහිල ලොක මකුත් නෑ නොත් මැරි ලත්නෑ තවත් උත්තේජනයකින් ආපහුකාරෙකක් ස්ටාට් නැතුව තිබලා ආපහු මමුෂ පක්‍රමක් ස්ටාට්වීම හැකිවතිනකට බැට්‍රී ස්ටර්්ේ නවාගේමිට් ඔබේ සිතර හට ගැනීමට එකතු කරගත්ත හේතු හේතු කියන්නේ ද්‍රව් වෙනමී ප්‍රධාන කරුණක් විතරයි බාහිර කරුණු මත සක්‍රිය වෙනවා බාහිර කරුණුට පත්යකයනවා එතකොට මෙන මේ විදිහට මිනිසාස්සක ජීත කාලයකුත එකොත කරගත් තවූ අතීතයක් තිබෙනෝ. තිබෙන තැනක් නැහැ. පරිගණයකට දත් එකතු කරලා පාසෝ දෙකක් දැම්ම වගේ. දැන් තව කිසිකෙනෙකට හොයන්න බෑ ඒ වගේම අදාළ දත්ත ගවඩා වන අමත ොට සාර්ගන ගලක තැලුවට හම්බුවෙන් නිත් නැතිලා ශාස්ත්‍රීය විදිහට මා පහු ඉල්ලපුොම අදාර ටික දෙනවා ඒ කුමක් නිසාද යකට කැල්ල තුළ කොහොම පදිංචුණේ විද්‍යුත්තට එකතුවීම කියලා කියනවා නැති දෙයක් ගන්න බෑ දුන්නොත් ගන්න පුළුවන් බවං සිිත නැත්නමේ අතිීත බවන් කලාතාග චිත්ත අ්‍යන්තර කියල කතා කරන්න යට සිත ඇත්තසි තේකයි කත්ත ගබඩාවක් බිෂෙන් එකතු කරපුෝ එලට එයින් මෙහා පැත්තර නැකටීමක් තමා පංදවාරයහ මනෝදවාරය කියන්නේ අපි ක්‍රියාත්ම කරන එක ඒ වගේ මේක පංචදවාරයනිහ මනෝදවාරය කියන්නේ අපි දොකාරයකින් දැක්කට කුත්න එක කාරීයෝක. මනෝදවාරය නැත් නම් කල්පනාවටත් ම් සිහිනේදී සිතට එනදේ පස්දුර වැහිතිවෙන නිසා පේනු අරූපත් සබඟ. එකට බාහිර දේවල් ඕන නෑ පංචදවාරයදීත් පේන හිතට එනද. බාහිර දේවල් උද විතරයි. බාහිරද පේනවාකි අපි කීවට තමන් සැකරන හරි කියලා හිතන වැරද කියලා හිතන තමන් අගේ කරනගේ නොකරන ආකාරෙන් තමයි තමන් දකින්නේ එල්සා තථගතයන් වහන්සේ හෝ ශ්‍රාවකයක් වදාරනවා පස්දුරට හිත පිහිටනවා සිතරුණු ලසේවිඳදිනවා කියලා ඇසවිඳනවත් නෙවයි නතේ සිතට ආවිෂනෑ හටගන නැතිෙන්ට වෙනවා එනම් එතනින් ඉවර වෙන්න ඕන ආලා ආයක හට ගන්න කොහොමද කියන්න ඊට ඇතුළතින් ඉහ තව හට ගන්න හේතුතිබෙන නිසා ඉතින් මේ සිහිමූර්ජාවනවා කියනෙ ේ තේරුම ඒ මොහට බාහිර දැනීම ඇතුවෙන පමණ රභ්‍යන්තර කියන කොටස ඕක විද්‍යතය කුතු කලාවගේ කයක්ක්කෝ නෙත් නෑෝක පවතින්න ඔය සමහර දරුව මියගිහින් ඉපදුනම් පස්සේයින් නමේ ඉපදදන කයිම හි දාලා ගයා මොලෙත් නමුත් අරුත්තුන විතර ස්සර හිටපු ැන් පිළබඳ ොතුර ක්ක මටික දෙෙන්නේ මොකක් නිසාද මතකේ ඉක්මවාගේ මේ පැවැත්මක එක කයට හෝ මොලේටා දාල දෙයක් නොව ඉටහා සවුම් දෙයක් එකනද කර්ම ශක්තියක වතනින් පෙන්න්න විශ්සේ මගරින්ද බැරි ෙමුක ෞ්ක ්‍යන වල බල යනවයි කියලා ද්‍යානස්සුවී යොරුුණ හම ඒනම් අය උපදින්න විදිහක් නෑ නොමුත් තවත් සේසව වෙලා තියෙන කාරණනවලින් හීනපතිසන්දිියකට එන්නේ අර භාංග කියන වචනට අදාළ අනුසේකිනවතයනට අදාල් කොටස පහන නැතැ නිසා ඉතින් සිහිමූරජා වෙලායි හිටියයි කියලා ඒමොතට නෙමයි ඒක වෙන්නේ තබා තියෙන කාරණයක් තව මොහතකින් හෝ දෙකින් හෝ පසු හෝ සක්ිය වෙයි එ ඔය මම දන්න කතාවල මෙහෙම තිබෙනවා සර්පවිසිෙන් සිහිමූරජා වෙලා මේයනෝම ගියා කියන්න මිය යයි කල තීරණය කරනවා නමුත් රෘකත්තන දී පෙට්ටියක බාලලා තමයි ආදහනය කරන්නේ නැත්නම් මුඹොම දානය කරන්නේ ොක්කෝ රයකට මේ ට් පෙට්ටියහ ගල් ගන්න මිනිවාල හාරනෝ. දෙකතුරකි. මිනිවාල හරහෝ නැකටලා දුවනවා අමකද මනි නැකට්ට නිසා. විස උරාගැනීම තුළ සිහිමුරජාවේර වෙලා සිහයනවා. එත කල්වා මැරි ලයිදල නෑ මේ හ සම්බන්ධත් නෑ. මේවා අපේ දැනුමතුල තේරුණ තේරම් තේරුම් කරගන්න පුළුවන් නිරවල්ු තරුම් කරුන් හැකා විආුව. එනිසා සිහිමුලා වෙලා ඉන්න අයි ක තේරුම මැරිලකෙනක නෙමවෙයි. අරමුණු පත්දරට එන්නේ නෑකෙන එක. පස්දුරට අරමුණෙන් නැතිවුණට සහිනේදත් යට සිතන් අරමුණ එන්න පුළුවන් අපි දන්නේ නෑ. ඒවගේ රලෝසුවක් නතරුනාාවගේ කාල තර නවතමයි කාලකයන්න මේ අරමණින් වලට අනේක තමයි එතකොට අරමෙන් රුවට ග නැත්නම් පයක් ගත කලොත් ේ පයක් ෝනැත්නම් අපටත් දැන නවක තවස් දවස්වලට ඉඳගාපුම ඇදග පියවුණ විතරයි. අවද වෙලා බැලහම පෑහ හතායක්ක් විර ගිහි ගුල්ලොස්සේ කාලී. ඒ කාලෙට අපි සම්බන්ධන අපි වෙනම ඉඳලතියෙන්නේ. එනං අර චිත්ත පරන්තරාව මොහොතකට එලියටේන එක නතරව එක තමයි වෙලා තිබෙන්නේ. පැවැත්මට අවශ්‍ය හේතු නතර වෙලා නෑ. එහේතු තම තමන් නිසින් අවකාශ කරගත්තවු මාන්ස සරීරයේ ඉක්මවා යන මාන්ස මොල ක්මවා යන ක්සා තමයි අර ඕපාතිකප්‍රති සන්දිිවලත් පවාක් මේ මතක්වීම තියෙන්නේ අපහු මතක් කරගන්න පුළුවන්කම තියෙන්නේ සරීරාත හැරගයාට ඊළඟ පුපතකදී වැරහිටපු තැන්ට සේරම මතක්වෙන්නේ එක මොලේ තියෙනවා අන අමතක වෙලන්න පේ වෛද්‍ය විද්‍යාවතුළ මොලේ තියෙනවා කියල කතා කළට මොලේ හේතුවන්න පුළුවන් නමුත් දර මොලේ අරංගේ නෑනේ එ නමුත් දැන් කියනවා ත හරියට එකට එමම් ඒකට තියෙන්නේ විද්‍යතයට එකතුවීමගේ හේතුව එකතුවීමක් ඒක මොහොතකට අක්‍රියය වෙන්න පුළුවන් අක්‍රිය වවා කෙක තුතරම නැක න එකනෙවෙයි ඇද න නිසා දිිනත්තිවි ලහෝ දෙකක්ති විලහෝවාපහු අර සාමානෙන් මෙහමත් මටෝහ කියන්න පුළුවන් තුරගත් හම අම්යම්මයට අරමුණක් එක අරමුණක් තුළ සිත ඉන්න පුුවන්යක් දවසක් විතර ඉන්න පුළුවන් බවලොක මොකුත්මන තකොටයාට. නමුත් අනිත් අරුණ වන්න තින්නේ හේතු නතර වෙලා නෑ යට වෙලා විතරයි මේ අතෑරපපම අරවා ඉන්නේ අර අභ්‍යන්තරේ බාහිරය ගැටනකට උපදින්නට හේතු තිබෙන නිසා. මේ බවන්ගේ කියලා කතා කරන වචනට අයිති සිත. කෙකුට එතැන්ටේ ඔොවෙන්න පුළුවන්ම් එක උදව්කරගන කරන්න තාව පත්තක් තමයිෝ ඉරිදිි ප්‍රාතිහාරය කියලා කියන්නේ නත් ඊටත් එහා පැත්තට බවන්ගේ හිස්කරනක තමයි සසමය ගමන සසර ගමන නවත්තවා කියලා කියන්නේ එක ඒක නවත උදන්ට හේතු නැත්නම් උපදින්නන්නේ නැතිවවෙෙන්නේ ඊට හාටේ සම්බන්ධයෙන් පැදිලි කළ හැකි කාරණ ගන්න වනම් ටිකක් වෙලාඉද හරි දවසක් වෙලාඉඳල හරි ආපහු ප්‍රතින්දේ සිදුවෙන් ඉුඩු සිතින් එවෙේ යෝ යට සිතින් මයිනත් ම් ාංග චිත්තෙන් මයි එනිසා අපට නොදැනුනාට නොදරනට අදාලනය විත්තක් මුල්කටග සිද්ධිය සිදවෙන්න පළුවවෙනි. ඒවගේ මොතන සමහරට ඇැඩුවක් තියෙනවාන දැ මොවාද හට යන්න කියලා ඇමරිකාටර ලංකකාට හරි ැත රටව වෙන තැන හරි පදනවා තකට මොහරි ගිහින් තියවා කියන කියන්නේ මොකද අපි ඔය අපේ හිතින් හිතනවාහිරුගෙන් හිරු කරණ හාටේනවා ගුවන්ඩ ස්ඥා මෙයා හස තියනු අයවයන් තම හම්බු වෙන්නේ. එක්රේකිරණ දයක්ත්තිය නෝ එව ප්‍රතිඵාල තියෙ සහම තියවා කියලපේනවා. ඇමරිකාව පාබන්ු දරග යත්තිබෙනවා මෙහින්දන් අරමනෝ. තත්ත්රයක්වක් ගත වෙන්නේ නෑ. ඇමරිකාවෙ මෙහා ටන්ඩ පැතිස්සයක් න ගුවන්න ඇලිකින් අවුත්. එතකොට අර මේ පේන නිසා මොනොහරි හට එනවා කියන්නන්නේ අපි පුරුදුවෙන්නේ ඔබේ ඉදුරකත නොලත් එහෙමයි දැන්කය මෙහිලා ඔස්ට්‍රෙලියාවට කතා කරනවාබ එහෙ පොරුවෝට මොකදද මේකට ගල පන්න පුළුවන් මොනෝහරි යනවාද නැත්නම් හේතු එකතු වනවාද අදාල හේතු එකතුවීමේ පලය හට ගන්නවා රූපහිනි විකාස කරන පන් තරග ලෝකය පුරා කෝටියයක් රූපාහිනය අන්තරතුල පේනවා එකයි විකාශනය කරන්න ඒ තැන්වොල එකතුීමනේ දරඒවගේ අපේ මේ ඇසට පෙනෙන සිත සිතුවිල්ලක් හදල බලන එකක්නේ ඒක බලන්නේ තමන්ට හිතන විදිට ලෝබේන් දේශයෙන් මෝහෙන් තරහෙන් වෛරයෙන් තම තමන්ට අදාළ ආකල්පයෙන් බලන්නේ එම බලන්න බැරි ප්‍රශ්නයත්තමයි මේ කතා කරන්නේ අර පැවිසි අතරක් හිටපු කාලය තුලත් සිත නතරවෙලා වීලා තියෙන්නේ දැනෙන්නේ අරවුණු ආවොත් කාලය ගත වෙන්න දැන් මෙහමගන්නකෝ ඔබ වාඩිවෙලා ඉන්නවා ප්‍රියජනක නැතිම හොතක බණක් කියමෙකු බණට ආතනෑ දැ ඉතිං තවයිවර නැද්ද මේක කියලා බල බලා ඉන්නවා මොකද කාලය බරක් යනවා දිගයි හරියට නැවතව සුන්දර මොහොතක් ගත කරනවා ඒත් විනාඩි හැටමයි පෑයටට දැනුේ නෑ ගත වනා කියන දැන සහ අනොදැනීම කියන කාරණවර තමන්ගේ ප්‍රියාප්‍රිය බවට සාපේක්ෂ දෙයක් නේද ප්‍රියාප්‍රය බව තමා දැනීම ඒ දෙකව නැතුහම එන්නම් නොදනීමක් නමුත් තමන් තබාති වෙන්න අව හේතු නැගටින්ට තියෙන හැකියාව ශරීරය තුළන් සක්තිය සක්‍රයවෙන් පුළුවන් ශරීරයක් නැතුවම නැ හටගන්නන්නේ ඔපපාතික පති සඳි කියලා කියන්නේ මුල් කදහට ගන්නේ ඒ සිත කියන අර්ථයගත් හම හෙනම් ඉතිවනෝ ඉති චිත්ත විඥානංඒ මොලයට හෝකායට සම්බන්ධ වනාට කායි තිවියදී ඊටත් එහා හෙම නැති දෙයක්. ඉතින් මේවා සම්බන්ධෙන් අපට හොයලා උත්තරයක් ගත්තට ඔවුහෝ නෑ කියලා ප්‍රමාණවත් පිළිසරක්වසින් මම සලකන්නත් නෑ එක. එතැනමට දාලා කාරයෙන්ඒවගේ කෙනෙකුට සිහිනෙන් පවක් හෝපිනක් කළ හැකිද නැතවො දකින සිහිනයක් මගින් පවහෝපිනක් සිදුවිය හැකිද අන්න එතනත් අරකාරණය උතමයිතියෙන්නේ සිහිනේ සහ මෙහෙ දෙකක් වසින් ඔබ සලකනු ලබන්නේ සිහිනේදත් ඔබට අදාල් ලෝබදේශ මහ පහළවෙන්නේ හිදත් ාහිරදේවල් ද්වෙන් ඔබට දාර සිත පහල වෙන්නේ දෙකම සිත එදකොට ඒක තියෙන චේතනාව කර්මය තියන්නේ දැන් අපි කීමක යම්කිසි කෙනෙක් සම්බදධයෙන් අමනනාපෙන් මෙහි ප්‍රශ්නයක් හතාගෙන අපි කල්පනා කර කරඉන්නවා දැම් පුද්ගලය නෑ නමුත් සිතින් අපි හිතනවා පුද්ගලයා අටරිදවන හැට පුද්ගල නෝවට සිටන් අර පව්මෝරණනවා නේද එකට සිහෙෙන්ගුනත් ඒක විදිහට බේදන්දශයෙන් කටුතු කළොත් ඒක ලෝබේ දේශේ මෝහ ඇති මතිය වාහනම් යහපත් පැත්තට පවත් යහත් පැත්තට පිත් කියනෙ මෝරන්නට ඇත්තන් සිද්ධව වෙනවා කියන කේ තේරුවා අසිිත්්තාභ්‍යන්තරයට හේතු විතර වෙනවා. ොකද එතන මම යනුවේ ලෝබේ දේශේ මෝහයයි ඒකට පත්්දොරෙන්ද වනෝදවාරයෙන්ද කියලනන්නේ එනිසා යහපත් ක්‍රියාකාරක මක් සිහිපත්කිරීමෙන් ඒ බලවත්වීමත් අයපත්කාම බලවත්ව ීමත් කියන දෙකම සිද්ධ වෙන්න පුළුවන්. පින් කඳ මෝරනවාව පව්කන්ද මෝරණවා කියල පෙන්නන්න. මක දෙත අපිට මෙහාටම සිහිනේ වනාට එතනදී ඇත්ත ලෝකයක් වගේ පේන්නේ. ඒ වගේ මෙ සිහිනේ මෙහ ඇත්ත වනාට මෙහෙත් පාහිර උදවෙන් ඔය සිහිනයගේ සිතුවිලි ලෝකයක් එදකට ඒක ලෝබෙන් දේෙන් මොහෙන් මත්තෙන් ගන්න නොනන්න එත්තම් පවෙන් පිළෙන් ගන්නවානම් ඒකට අදාළ මෝර ආයාමනැත්තම් බලවත්වීම හෙවත් පවසිද්ධ වීම සිදවෙද පුළුවනි බලවත්වීමට සිද්ධ වෙන්නේ එදකොට ඒකට හීනෙන් සැබවින් කියල නෑ මන්‍යමමානෝ බික්කූ බද්ධෝ අරස් ඔබ මත්වයෙන් දගන්න ලෝබෙන්න් දේයෙන් මොහෙන් එහෙනම් ඔබට සිද්වීම කියන්නේ මදවෝ මාරක්සක කියයන අනාගත පලයක්ක පදින චත්තා අ්‍යන්තරයට හේතු බැස ගන්න එක. ව මෙම උභතා කරන උඩ සිස හැට සික්වා චිත්තාභ්‍යන්තරයට බැස ගැීම කිය අරණාවක් බුදු සමය අරමුණක්තුළ ඉග්‍රහා කනවා අරමනක් තුළ පසපච්චා වේදන වේදනනාපච්චා තන්නා තන්නාපච්ච උපාධන උපාදන පච්චා බව කියන්නේ සිත ඇතුළට බැස ගැීම තයි. නි තම අර හට ගැනීම හැකියාව නැත් ගෑම් ගහමියගේ හාම බීජයකින් පැළවෙනවාගේ අදාළ හේතු එකතු වෙනකට බීජය අටුවිති වනට පැළ වෙන්නේ නමුත් කෙතකට වැටනුත් ප්‍ර සක්තිය මාසතුන හතරක් නිස්ක්‍රිය තියෙනවා නමු සක්‍රිය වෙන්නේ අනිත් හේතු නිසා අංග වගේ ප්‍රතිසාන්ධදි ශක්තිය නිස්ක්‍රියයිය අදාළ තැනද අනිකු ප්‍රත්ථ්‍ය නිසා සක්‍රය වෙනවා. වකුසකන ගනකයක් විදිහට ඔපාතික තැකනම් පාතික වත් සුදක් එනි සතවා ඒකට කර්ම බීජ කියලා කියන්නේකට ඔය කර්ම බීජය උඩුසිතේ තියෙනෙක්නෙවෙයි ඔබ කතා කරන නිැසිතේ තියෙක කුත්ෙවෙයි. ඒවන් පි තණානුසේ අනුහතේ රිිබත් නිබන්තති දුක් ඉදංපුනක්පුනම් තන් හානුසේ ඇතිතුරු කියෙක තේරම අදාළ බීජ රැස් කරපු කර්ම ශක්තින්. න අපටයි මේක මෙහ සැබැවින් එ සිහිනෙන් කිය හිතෙන්නේ එම බැදීමක් තිබෙනවායක බැලු බැල්මට ඇත්තක්ති වෙනවා නමුත් සිහිනෙන් බාහිර උදවක් නැතුව සිතුවිලි පහළවීම ලෝබ දේශ මොහ බාහිර ලෝකද බාහිර දෙවල් උදවෙන් සිතුවලි පහලවීම දවල් දක්ොත් සර්පයාට බය සල්පයාගේ සැබෑ දැක්ම සුල සිතුලි පහලව මනි. ි දක්කව සර්පයාට බයයි සිතේ සර්පය සඳහා බැසගත්තවූ බය එතතිෙන් තේරනි සාසිතුවිලට එක මේ සතාට සම්බන්ධ එකක් ලමේ ඔබට සම්බන්ධ එක තැමම කරපොත්ෙක්හරි හුණෙක් කරරි හුණනෙක් කරි දැකුනෙල්ෙක්කර දෙදක්කළ බයි වෙන්නේ නමුත් මාරයාට වඩා කොටියකුට වඩා මේ සත්තුවන්ට බය අයි නැද්ද මේ රටේ සසාතාදේබායි අති කලේ තමන්ගිහිතේ ගැමට බැසගත් එක දෙන්නේ ගමට බැසකත් එක දියන දෙය නැතිවුණට තියෙන නිසා දෙන්නේ බුදුන්හස ආදාරන්නේ ඔබට ලෝබයක් ඇතිවෙනවා නන්ද නිර්සියාවක් ඇතිවෙනවා නම් එක තියෙන නිසයි උපදින්නේ එකට හේතු තියෙන නිසයි. උසෙන්ගුරරේක් ගාටගේ ගෝලයෙක් ගැමකුත් නැකිවයි කියනවාන්නේ සුන් ඉතාාවගන කතා කරනවා. ගරයට තේරු ගත ේරුන් ගත මේ පුද්ලයා මේ පාඩමින් මක් කියන්න කියලා ඔහුට එක අභ්‍යාසයෙන් පෙන්න්න ඕනවුණා කිසිවක් නෑ එ බාහිර සූනතාවයක් කතා කරන්නේ ගොල්ලෝ උන්වහන්සේ කළේ තමන් ඇති විච්ච කෝපෙන් දමළඟ හප එක ගරවරයග බුතු සංග්‍රහයක් බලාපොරොත්තු නෙ නෑ ශිෂ්‍යට කන් තියාව කිවක් නැත්න ග තරහ කොහෙතු වෙල දාවී කිය ැහුව කියීනවා අර තියෙනවා කියනකේ තේරුම හේතු වසයෙන් පලවසයෙන් හටගන්ඩ හේතු වසෙන් තියෙනවා කියන කාරණාව ඊලක කාරයෙන්ට අත්තපියාමු දැනට කියන පරිදි විද්‍යාඥාන් අනුව මිනිසා ගල්ලයුගේ සිට ගො තැන් යුගේට පැමිණියේ ේට අසර පනත් දහක් ලක්ෂයක් අතරයි පිළිගැනේ පොසිලියන් ශරෙන් ඔවුන් පවසන්නන්නේ මිනිසා වඳුරුසරූපයෙන් සිට දෙපයි යන තත්වට පැමිණියේද අතර කෝටි ලක්ෂ දෙකකට අඩු කාලයක් බවයි තාත්කාණ්ඩයක් කිෙනනුවේ ී දීවින් පැමිණේ වෙනත් ගාලෝකවල සිට බවමු ඔවුන් ප්‍රතිවයේ මිනිසා තත්ත්වය සඳහන් කාලය සමඟ එකඟයි. එසේ නම් බුදුසාහම සඳහන් කල්ප ගණන් පාරමිතා පොරනු ලද බවක් එම සැමකාලයකම මිනිසා ගොයිතැන් නිලදාම රජවරු චක්‍රවර්ති රජවරු ආද දියුණ තත්ත්වයකින් සිටි බවක් සඳහන් වේවි වීමේ දී යම් පරස්පර විරෝධී බවක් ඇතිවෙනවා නොවේද අපගේ සංසාරය මෙතරම් දිගනම් ඩයිනෝසිරසයන් සිටි වසර මිලියන ගරනකට පොසිල අනුව පෙර මිනිසා පතු වේ නොසිටිය ඇයි අප සිතීම සිදු නොවේද කුමක් සත්‍යයද. අපක අනුකම්පාවෙන් මේවා පහදා දෙන්න. විද්‍යාඥඥෙන් අනුමාන කරන මතයක් ඉදිරිපත් කරනවා. ඒටඩා නිරෝවල් මතයක් කම්ුණනාට බොරුවෙනවා දැක් තියෙන කුල් හතර හෙම තියෙන සත්තුව ඉන්නවා මාළු වයුජල උන්ගගේ ගොට ඇවිදින් මනුසේ හදනකිලත් අදහක් දිරිපත්වෙලා තියවා කොහොම වනත් අපි දැම් වර්තමානයට ඇැවිත්තින්නවා කොහොම වනත් අපි මරෙන්න්න කැමති නෑ කොමනත් අපි මෙලෝකෙ දෙවල් විඳන්න කැමතියි. ට ඇලලා කමැත්තිේ යනකොට ව ලෝකෙට පහු එන්න කැමැත්තකුත් තියෙනවා මේක නෙවේ තතාකතයන් වහන්සේ ගැන්නේ මුතුළ අ ගඥ සූත්‍රය සඳහන් කරනුව කෙවරක් නැති සතරකය පිබඳු. අපිහිටමුකෝ මිනිසුන් මෙහෙහි ඉන්නෝ පෞද් කරනවා පිනුත් කරවා ්‍යානත් අඩනෝ. පවෙන් පිණින්ගී මේ නොයි ඉන්නේ අදාල ලෝකවල අප යෝ දිවිය ෝක හ ්‍රහම ෝක කියලකයන්නේ ගන් අතට අහුවෙන නායාමකට අහුවෙන උසල සලන් අහුවෙන එකක් නෙම උපාක ප්‍රතිසාන්ති. දැන් ග්‍රහලෝකයක් කඩා වැටිල් හරි තවත් විශාලකම්පනයක් වෙලා හරි සත්වවින්න ආස වනවා. යිත් සාගරය පමණයිවනත්තා විශලකම්පනයකින් භූමි අටිහින් අලුතින්සා මතු වෙනෝ දිවයින්. එම නයි කෙලක්තියෙන්. පෙරයවුගයකදී බලෝගිය අය හයසිවර වෙලා මෙහෙට එනවා අවපපාතිකවඇවින් බලපව ලෝක වෙන කවුරුත් නෑ මමතමයි ලෝක මැවේ මොතමා පලවනියක් කියල හිතෙනවා කියලති වෙනවා අන්න එහෙම බුදු සමය පෙන්නන්නේ බඹලෝ නත්තන් දෙව්ලෝගියයාගේ කාලවාච උත්තුව වෙනකොට අපහු ආරම්භක ස්ථයිකට උ මුලක් කෙලවරක් නෑනේ අනමත අනමතක් ගෝයම්භික්වේ සංසාරෝ පුබ්බා කෝටින ප්ඥා ඇති මුල් මුලක් අගක් නෑක ල ති න මුලක්ගක් නෑකකිනක තේරුම එක් තර ප ඇත්කට වර්තමාන හොත විතරයි කියන එක නමු තරපෙන්න්නන්නේ මේ නූතන විද්‍යාඥාන්ගේ නිගනය ඔස්සේ අපට ගන්න බැහමේ. ඒ ඒවගේ පිණිස් පරිනාම යුගතාව කොතරන් තියෙනවා ඇද මේ අපි කතා කරන්න නූත නයෝගගේ සම්බන්නේ ඇයි අර මිනිසා ලෝභදේශ මෝහයන්ගෙන් වැඩිවෙෙන්ට වැඩිුවෙන්ට පිරිහිලාගහින් රි ගුඩා වෙලා ආවිස අවුරුදු හතර රතර බහිනවා කිය කතාවත් තියන්නේ ආය ආස දීර්ග වෙනවා කිය කතාවත්තිබෙන්ඒ අනුව එහනම් කෝය මිනිසාගෙන් හිස්සුන ප්‍රතිවයට බබලුව ඉඳලා ප්‍රසිසන්ධයක් ලබන කෙන පළවෙනි කියෙලා තමයි එකකෙන් පෙන්න්නන්නේ හු තන්න ඔහු ලෝක මැව්වයි කියලා ම වෙන කෙක් නැ නිසා. මේවා හිතුවට අපට උත්තරය නිර්රේද ලැබෙ නෑ. අපේ දැක්ම ප්‍රමාණවත් නෑ ආතිීතිය දැක ගඩ. න බවංග සිත ස්පර්ස කරන්න පුළුවන් සමහරයට ඒ ඔස්සේ අතීතෙට යන්න පුළුවන් කනකු දෙපයියා වන මේ අතීතයට සිත ඔස්ේ ගිහින් දකින්න පුළුවන් පැතියෙන ඉන්නවා දෙවසදි ව කන්න කියන වචනෙන් සහරුහම එකක් තියෙන කියෙන විශවාස කරන්න ත් නෑ අපට තියෙන අදැකින් මනහෙම එකක් තිබෙන බව දන්න අපි අපට නැතිවනාාට අපට තත් එෙ පුදවාගෙන හැකයව තිබන උනත් අප හොයපු දය නොන නිසා එක අත හරදැම බැවින් අදේවා හොයන්න බැෑමක ද අපි බොරුවක් බව වැඩක් නැති දවල් බව දන්න නිසා එකත් තවත් විද්‍යාවක් පෙන්නෙන මමත්ව පෝෂණය කරන්නනවු ලාමක දෙයක් බව දන්න නිසා එති ඒ නිසා කොහම උනාද කකන පිළිබඳ විද්‍යාඥයන්ගේ මතේ අනුමාන ඥානය දවින්ගේ මතයන වන්දුරාගෙන් මිනිසා පරිනාවම නයි කියනෙ එක. එද කොටාර තවත් සාගර ඉන්වායි ක කියල කතාරන අධික අකුල් දෙක තියෙන මාලු එවුන්ගේ ඒ සතකුගෙන් ගොඩවිීමට ඇවිින් පරණාම නයි කියන එක. කොහොමනත් අපට සතා සම්බන්ධයෙන් මාළුවා හෝ වඳුරා හෝ වෙන සතෙක් සම්බන්ධයෙන් වත්ලා මැල්ලයින කරනම ඉටහට දෙයක් කතා කරන්න කල්පනා කරන්න ශක්තියක් නෑ පරිනාමේ දී මිනිසාගේ මොලියේ දියුණීමේ ප්‍රතිඵලයක් කසෙන් ඔොහුට මේ අතිීතෙන් අරම් වර්තමානය වින්ද අනාගෙතට තබල මේ සසර හදන පැවැත්ම පිළිබඳ තේරුම් කර දෙන්න ොළුවන් එරකට පැවැත්න ඇතිවීමකුත් නෑ ඉවරයෙකුත් නෑ. පැවැත්මට බුදුසමී ගැනීමට අනුව එහෙම තිරසන් සතා නැත්තම් අදුරා මිනිසා වනවේ නපෙන්නන්නේ. කර්මශක්තට අනුව මිනිසා මිනිස්කමින් පහත් ඇඩ කළොත් ගවයාසුනකෑ ඇතාස්වයා නැත්නම් ඔවපාතික ප්‍රේතය අභූතයා. එතකට ඒ තමන් මිනිස්කමෙන් පහත්වීම තුළ පහත් තැනකට ගියා. මනිසා මනිස්කමේ සමාන වැඩ කොත් මනිසා මනිස්සුන් අතරුත්පත්තියක් මනිසා මිනිස්කමට ඉහල වැඩ දවල් කොත් නිසාට දෙවියන් අතරුත් පත්තියක්. මිනිසා දෞකිදයන උපද ගත්වොත් බඹල උත්පත්වය. එව මනිසාන මේ ඉහලට පහලට යන්නේ. මිනිසා කියන සරීරනේ මිනිසාගේ චේතනාව එහළ පහල යාමානුව ගත් කළ. ඒකට අරමතය සැසඳෙන් නෑනේද. හර? මනිසා දක්වා පාක තැන කියලා එ එ එතන නවත්තල මයි අප පටන් ග්ඩෝන බිත්තරේ ඇතුෙ හොඳ හනතු බිත්තරින් ඉට පස වැටි ඇතිවුන කියලා.ඒවගේ අපට මේක නවත් අන්න බෑ හවල් තැන කියලා අක්බුල් නෑ කියන්නේ එකයි ඒ හේතු පල. ඉතින අපට සිදුවෙන් එමකක්ද මේකට බැඳීල ජීවත් තැෙන නිසා. ීවිත අතහරනකට බැදීමට අදාළවර් චිත්තභ්‍යන්තරයේ තියෙනවා වුනකම්්ටික එනිසා ඕනකම්මලට අනුව බය හබවය හදන්ට හැදෙනවා ස්භාවයෙන්ම එනිසා මේ ලෝකෙ සම්පත් උර්ම කරගත්තාව කාමයන් විදිනාය කිසිවක් ජවිත එතනින් යෝවරෙනවට කැමති නෑ මිනිස්සුන් අතර හරි දෙවියන්න අතරහරි ඔහයාරි තව ආත්මේ තියෙනටැම ොක් නිසාර බැඳීමමනිස්. අප මේ මනින්නේ සත්ෙක් ඉන්නවා කියන හැඟීම තුළ අපිට සත්‍යයක් අය එනිසා මේ පිළිබඳඊට හා පැත්තට කතා කරන කාරණයක් තිනවා අතීතේ වනේ කොම දානාගතය වෙන්නක හෝදක කතා කරාට මේට විසඳම ලැවෙෙන් නෑ කියලා තාගතයන් වහන්සේ වදාරන්නේ මිනිසා සඳහ පැවැත්ම පිළිබඳව දස්වත්වක සම්මාධිට්ටියයේදී කාම දුගතය සුගතිය පැත්තට පැවැත්මක් පෙන්වාට ඒක බුදු දහම නෙම ඒ ශස්සතවාදය එක තියෙනවාකෙන් හැග මුතුල පැත්ම සි දු නාකාරය එක පැවැත්මට එකතුෙන්ට බියවෙඩ උදවක් කරන හම තථගතයන් වහන්සේ වදාරන්නේ පැවැත්ම නෙවෙයි පැවැත්ම ආගක්නව මනිසාගේ බැදීමතතු සිදනද. ඉහළට පහලට තථගතයන් වහන්සේ අර සත් කොට්ට අස කාටවත් බැරි ආකාරයට තෙරුම් ගඩ වැර ආකාරයට මේකේ මීටේ හා ගිය උත්තර විතර විමුක්තියක් මගින් පැවැත්මට තිස තබන් පුලුවන් බව පැහදිලි කර ති වෙනවා. මන්දය අ අර පැවැත්න්නේ පවට පිනට අනුව නවසත්තාවාසේ තිස්සෙක් අලයක කියන එක ඉවරයක් ඇති එකක් නෙවේ මෙහිෙ නැති වනාට අපිගේක පුතුවිය සූන්්‍යය වනයි කියලා. නත් ඕපපාතික ප්‍රේත සත්්‍යයාට මේ වුණටුව බලපාන්න නෑ මේ යක්සිද නවස්්‍ය වෙන්න හැ ඔබපාතික නිරේ සත්්‍යයාටත්න එක බලපාන්න දෙවියන්ටත් ඒකුනාටුව බලපාලනෑ බ්‍රහ්මන්ට බලපාලන්නෙත් නැෑ. ඔබ කල්පනා කළ එහ මත්ව කොට්ටාසයක් ඉන්නව කලේ මිනිස්ුවිතරක් ඉන්නවා කියලා. එකකොට කොද මේ මනිසාහදන කියලාන්නේ ම්‍රාකාරම් මිනිස්නකට මිනිසා පත්තට පත්වා මිනිස්්‍රයාකම් මිනිස්සන මනිස සත්ත්ට පත්නවා මිනිසා විසින් කරන ක්‍රියාකාරකම් තුළ තමයි අප අය දදිවේ ලෝක බ්‍රහ්මලෝකේ බුදුදහමට අනුව හදන්නේ තියෙනව අන මේ හදාගෙන යනෝ ඉුව ගත්ත ගාතාව ම ගත්තෙත් තර දේශනාවකට ගාතාවක් ඕන නිසා සසර චුතුයුත් පත්තිසිදුවෙන ආකාරය එවනැත්නං ඔබේ පුුණ්‍යයා පුුණ්‍ය ආනිත්‍යාාවී අභිසංකාරවල ලක්ෂණය ඔබේ ඇසේකනේ නාසේ තුල ක්‍රියාත්ම කෙන්න්නා ඔහේතු පළ ධර්මය නොදන්නතා අක්කල් කෙනෙක් සහරරි මුලා වෙනවායි කියරතිබන්නේ එනිසා අපට සවිඥ්ඥානිික බවතුල පෘතක්ජනික බව තුළ දැකල කෙළවර කරන්න පුළුවන් ප්‍රශ්න නෙවීමේ ම පිළිතුරු. එන උන්වහන්සගේ ගැනීම වන එකක්වේ නෝ මහ මම එදත් අදත් ඉදිරියටත් දුකත් හේතුවත් නැතිව තැනත් මාර්ගයක්ත් දේශනා කර. අන ඒබතු ඒ ඔබතුලින් හරිද බල මොක දර පැවැත්මට පිළියම් සහ විසුම් නැති බැවින් ඒ පැවැත්මේ චක්‍රයට අහුනොත් නිමාවක් නැති බැවින් ෘර්ථයක ගමන ක ගමනක් යන්න ගියාපහම කූඹියෙක් උෘථයක නිමාවක් නෑ යක සංසාර චක්‍රය ෘර්තයනක අපෙන්නන්නේ අපා යහතරක් නිස් ලොුවක් කාමල් විලෝකහයක් දසයක් කරුපි බඳල හතරක් මෙ වෘතේ ්‍රම්සාර චක්වය මිනිසුන් නැතිව නයි කියලා අ තැංගොල ඔපාතික ප්‍ර සන්ධලාීන් සහ උන්ටාදාල කරුණු අනුව හේතුයක තතිීම නවත්තන්නට අපට බැහැ ඒ හේතු පල පහවවෙෙන තැගොල පහල වෙන නවත්තන්නත්දැ එයනුව අර විද්‍යා්ඥයන්ගේ ඇසින් බල නැතුව බුදුන් වහන්සේ වදාල ර්මශක්ති ඇසින් බලන්න ඔන්ගේ නිගමන තවටිකක් කල්ලනකට එෙනස්සයි. හැම දාමත් එහෙමන මේවාස්තු කියලා කතා කලාට ඉට පස්සේ හදන ඉටරන පෝටෝන නිවුටෝන කියලා පුංචි පුංචි ශක්ති විශේෂයන් කියලා හැත මුල ද්‍රවයක තියද හටකින් හැදන්න කියලා. තවටිකක් ට ක මුළල ද්‍රව්‍යයක් ශක්ති විේෂයයක් කියලා න්තිමට එි. ශක්තියක් පමණයි විශවය මුකුත් නෑ කියලා එලන් ශක්තියෙන් මැවැනේ වතම අපට පේන ද්‍රවවය ආපහු ශක්තිටම යන ද්‍රවි දිරායනවා ශක්තියඉදිරායන්නෑ කවදාවත්ඒ එහහින් බැලුවොත් එෙම මෙතකොට ශක්තිය අරු හම දරව ලෝකයක් නෑ නමුත් ඕක බුදුදහමනෙමී ඔය ලෝක නෙමේ බුදුදහම ය ලෝක මොකුත් නෑ කෙල දකළ හරියන්න හෑ පිනිසුන්ට තියන සේ කණනේ නාසේ දිවේක අය ලෝකයක් ඒ ලෝකෙ මනුස්සන්ට තමතවන්ට ආවේ නිකාරයෙන් ලෝබේ දේශේ මොහහිරසිාව කෝධය ජාතිකක් තියෙනවා ඒවත් තියනෝ අරවා නෑකිවට මේවත් තියෙනවා මේවසේ වුණොත් මේ ලෝකේ ලෝබෙන් දේශයෙන් මොහෙන් සුන්ද වනකොට සැනසුමක් කිතුරුව වෙනවා ක ලබදසෙන් ොහෙෙන් ුක්වනකොට සැනසුම වැසි යනෝ මේ ලෝකයකයන්න මෙතුන ලෝකයක නර්තෙන්නෙ වෙයි ඇසේ පහලු නරමණු තුල කනේ පහළු නරමණු තුල නසේ පහළු නරමණු තුළ රූපේදනා සංඥා සංකාර වි්ඥාන නම්මු ලෝකයක්තිේ නවා ඒකට ඒකට ඇලි අයිතිකරගන් ගහම ලෞකික වෙන. ලෞකි තුළුතමාමපටරව ධානය කියන කරණා විග්‍රහ කරන්න පුගන්ක වක්තින්නේ එතකොට එහනම් පැවැත්මක් මොලේ ඉක්වාගේ සක්තියකින් හදවා මොලේ සයිල්ලන ත්‍රබ්වය මොලේ ඉක්වාගේ ශක්තියකින් හදනවා කියලා පිළිගන්න වෙනවා සමහර අය දීවැඩියාවෙන් මේ යනවා සමහරයි කැලක් තියන වේදනාම දලම යනු ති මොලත් අසනීපත් කයි බොලොට පස්සුනා ඊළඟ ජීවිත රෝගලක්ෂණ යාට තියනවා අ කැලතිච කැලලකින් වේදනාවේ මිය ගිය දැන ශරීරී කරලක් තියනවා මොලේ දෙහැද වී මාදකින්න මෙහෙමයි කේ දේවල් සිතට ගන්න පුළුවනි සිතහ දන්න පුළුවනිී. සිතට පහු කයක් හදන්න පුළුවනි. එැ අපි මේ ලෝකෙ ජීවත්ව වින් සිතට ගන්න බාහිර දේවල්. දැම් බාහිර දේවල් නැතුවට ඉන්නද ගෑම් පස්සේට අදාළ ලෝකයක් සිතේ තිය නසියල්ල. මෙවා උන නෑයාය සැපදුුද්දකත් තිබෙනවා. එදා බාහිරලෝක ොනඔව් ස්ස පින්න තිු නත් අර හදාගත්ත ෝක අදාළ සැපදුක්ක නැද්දහුට. කය රනකටවැටනොත්ත නිරන්තර දුකේට වැත්නොත් අපාගතයි ලයින්වායින නිරන්තර සුකේට වැත්නොතද වන් අතර කියලා කේනවා කයික්වා ඇන දෙයක් නේ එනිසා කය විසින් සිත හැදීමත් තු කයක් නැතුව චිත අ්‍යන්තරය ලෝකයක් සට ගනීමත් චිත්තා අ්‍යන්තරයේ ලෝකයේ මවකුසතර එකදීම තුලින් ආය අය හැදීමකුත් සිහෙන් දකින ලෝකෙ වගේ හන දැකීමක් තුළ කය අර්ගාරාජයක්තර වහනයක් නිර්මාණය වගේ ගඩැම් සිත විසින් කය හදනවා හැයි සිත විසින් කය හදන්න පුළුවන් අන්ඩ ජලාපජ සංසේජද ගණ කයක් සහිත සත්ත කොට්ට අසන්ට ඕපපාතිකායට සිට තියෙනවා අය හදන්නමෑ නව සිතේ ලෝකේ නැද්ද තියනවා ැ ැිත්ති සැත්ති අපා ගත දුකසා දෙවියන්ගේ සැප කියල කතා කරන්න බැදු කාරණ මෙන මෙහෙම අ විද්‍යාජනීෙන් පැහදිලි කළල අර්තය බුදු සමේ අර්ථ දඩාය ගලප හොයන් දෙයන්න ඇත බුන් වහන්ස දාල පැතින් ගන්න එවිට වර්තමාන ස්කන්ධ පංචකය හැර අතීතිය කෙලකක් නෑ හෙවට වැඩක් නෑ යන්න බෑ අපහ වර්තමාන ස්කන්ධ පංචකයර අ අනාගතය කෙළෙ එකක් නැහැ යන්න බැහැ නමුත් අපි තැබුවොත් අනාගතයක් උදාවේෙනවා. අතීතයයනුක ආලාතීතයයක් නෙේ ඔබ මතකයක්ත් නෙමේ ඔබ විසින් ජීවත් එන්න ගිහින් එකතු කරගත්ත වර්මාය මොහොට හැගිම් වස්සෙන් ගණඩ ඔබවිසින් එකතු කරගත්තව මුලාටි මෙ මේ මුලාටික විසින් ොට වර්තමානයේදී උබහදාගත්ත පරිදි ලා බාලාව සැබදුක්නින් ද සංසා කම්පාටික බාදනවා බයම විසින්න වෙයි බාහිර සාධක විසින් නොවෙයි ාහිර සාධක පුංචි ප්‍රථයක් පමණයි ඔබහදාගත් පරිදි කරපොත්තා දකිනකොට ටයිනෝසිරකටසකටත්තලා භියයින්නවා කුනල් එක් නැතිපදිහක දකිනකොට මාරයටත් අඩා උට බිරිආයන්නවා එතකොට ඒ බිය ජනිත කරයේ සටාද ඔබ හදාගත්ත එකද අන්න විදිට ඔබට සතරෙක් දැක් හම සතුරු පුද්ගලයා ඔබේ හිතය දේශේ ජනනිත කරනවා ඔහු තවත් කරු හිතේ දේ ජනත කරන්න ඔහුට සතුරෙක් නොවේ නම් හු මිතුරෙක් නම් ඔහු දැකීමෙන් ඔහුගේ හිතේ සතුර ජනිත කරනවා දෙන්නවෙ හිත සත්‍රසාදේශය ජනිත කළේ පුද්ගලයාද පුද්ගලයා ප්‍රථ්‍යයක් පමණයි තමන් හදාගත්ත දේද දැන් මේ ජීවත්න්නේ සිතින් හදාගත්ත ලෝකෙ ක කියල ේරු ගන්න ගොඩක් කල්ලයයි නේද අපි හිතන්න මේ ලෝක ඉන්නවා මෙමත් තියෙනවා කියලන ඇයිහම් ලෝකරම සූත්‍ර දේශනා කරම බුදුරජණන් වහන්සේ ඔය හිතේ ලෝකෙ හදාගත්ත පුද්ගලයා දුකතයවා නිදස්ස්‍ය ද්ලට අරටෝදම දක්ගෙන දන්න න කියල පෙල් ලතිවෙන්නේ සතුවත් අරසාාවකයා බාහිර අටලෝදහමට අදාල කාරණාවරද අකම් පිතවන්නවා ඇලෙන්නේ ගැටෙන්න්නේ නෑ පෘතක්ජන පුද්ගලයා ලනවා ගැටිනවා එ ඒකාර දුකතියෙනෙ ඇලීම ැටීම පවත්තර පවති ව පෞද්ගලක දෙයක් නේ නොලීමට ගැටීම ඇටකර ගත්තහම බාහිර සමාජය අපිටත් ප්‍රශ්නහද නෑ එම් බාහිර සාධක මත සැපදුකක් සාපාගත විීමක් හෝ දිවිය ලෝකයාමකුත් නැති වෙන අට පස්සේ මොක තමන් නිසින් සුකයටට හෝ දුක්කේට ඇලීම ගැටීම තුළුන එක හැදන්නේ එසා තථගතයන් වහන්සේ ගැනීම අන්තිමට පවතින්නේ දුකයනු බාහිර ලෝකෙට එන දෙයක් නෙවී ඒම හොතේ උබේ ඇසේ කණේ නාසේ පහලවන ස්කන්ද පං්චකයට එනදේ එ පමණයි හේතු බ විසින් අල් මුලාවීමක් ජීවිතය දුකයිල මේ අවුදුගානත් දුකයි ඒ මහොතට ආපපු කාරණය තමයි තැවීම ඔය ආතතිය කියන කාරණය තියෙන්න්නේ ඒකට ඔබ තැබූ හේතුව නැතිවිතන ඔබට මේ ස්කන්ධ පංචකයට ඒ කියන ආතතියෙන්නේ නෑ එනිසා ඔබ විසින් හදා ගන්න ලෝක අර ීට එකතු කරලා කාරනාටිකෙන් නිදහස්සනට කටිතු කරන්න කෙනෙක බුදුන් වහන්සේ ගැනීම තමන් මත්තමන්ට ගැටීම තුළින් එන්න අතීතයක් තිය විට මතක එනෙයි හැඟිම් වස්සය ලබ දේශම විස්සනය එක තියන විට හේතු වසයෙන් හට ගන්නවා හතු පටිච්ච සම්බූතන් ලොබදේ මෝහ හේතු නැත්නම් හේතු බංගාල රුජ්ගති ලොබක්කේ දෙේක්කය මොහක්කේ ට පැවැත්ම වෙනුවට පැවැත් මේ පාපපුන්නේ බවගමී තුළ වෙනස්සීම වෙනුවට පැවැත්මක් නැති අ හදාගත්ත මනෝදවාරික කෘතිම සිත වෙනුවට තවත් පරම සිතක් සිටින් සිත්‍ර වෙනස්සෙන් නැති හේතුන්ගේෙන් හට නොගත්තඵලයක් වසයෙන් දකින්න පුළුවන් ඔය ගමනට හේතුවෙන ප්‍රසන විසුඳගත්තාව ගමනක් නැති. තැනකට සිට මෙහෙවන්න පුළුවන් වෙනවා. ඒත් අතාගත උරුමේ අපාදිවියල් ලෝක ඔස්සේ යන බවගමන නිමාව නැති බවට ලබා දෙන පිළියම. නොත් ඒ අර ඔයාසුනක ඇත ප්‍රේතය අධි සත්වයෙන් සඳහා නිර්දේශිතනෑ ඔොන්ට චිතසක්තියක් නැති බැවින් මන්දයත් ඔහුන්ට මේ උත්සාහෙන් කළ යුත්තක් තිබෙනවා. තමන් පිටිපසෙන්නාව අතීතය අධීතය නිදහස්වෙන්ට උත්සාහ කරන්න වෙනවා එසන අතීතයක කෙනවචනෙන් පෙන්නන්නේ ලෝකය අතීතයහෝ බේ මතක එනෙමෙයි ඔබ ජීවත් එන්න ගිහින් ගැටෙනකොට මතුවෙන්නට ඇතුළහ තබා තිබෙන්නාව කොටස එක මේ ලබේ දේසේ මහ ඊර්සියාල් කකෝදයකන්නේ වර්තමානයනම ඔබේ අතීතයයි ඔබ යය බලවත් කර ගත්ත දෙයක්ඒයට ඔබ පුරදු කරලා තින්නේ ඒක ඒකට එකතු වෙලා වර්තමාය පස් න වි න්නඇත්තම් ඔබේ වර්මානය ක ගන්නම අතතිතය එකතුව එක එකතුර තවදුරටත් ඒක බරපත්තලවෙමින් ප්‍රශ්නය ඇදීගෙනයනෝ නිසා ඒකට එකකු නොවෙෙන්න්න කියල බුදුන් වහන්තේ වධරන සතතිය පවිච්ච කරලා එකට අන්න එකතු නොවීම අතීේ හැරදැමීම ඇත්ත අතීතේ මයකක් වටපත් කිරුණ අතීතයෙන් අරගන වර්තමානය වි නාගතයට තැවීම කියන්නාව සසර හැදීම වර්ද මහතම හොතේය කරන වැඩිය අතීතෙන් අරගෙන අරුගත්ත පරිදි විින්දොත් අනාගතයට බන අතේ ගත්ත නැත්ත විීමම කුත් නැ න නාගතරයට ැබීමකුත් නෑ අ පැවැත් මේ සාධක මේ නැවැත් මේ සාධකයේ ඇත් සාදකේ භාවිතාක හැකි දගලන්ට බුදුන් වහන්ේ ආරී කිය කතා කරනවා ඇත්තම් පටි සෝත ගමී කකතා කරනවා අන්න තමන්ට මේ කරුණ පිළිබඳ අවෝධයක් ලවාගත් හම මේ ලෝකයේ පවතියන ප්‍රස්ත සහ අප අප සිතට මත්තුවෙන මට්ටමෙන් ප්‍රශ්න විසධන්ට යන් නැතුව අරකාරණය ඇත්තද කියලා බලන්ද වනා එසා බුදුසමයු ගන්නන කාරණසා විද්‍යාඥන්ගේ කාරණ ගලපන්නේ යන්න එපා ඔුන් බෞ්තික මොලයෙන් ඇතිකර ගන්න උපකල්පන ඔවන් එකට හූම්ියග ැත්තන් වදුරගේ ඉඳම් පරිනාාවෙන මනිසෙක් ගනතා කරනවා බුදු සමී චේතනාවන්ට අනුව මිනිසාට ගණකායක්ක රහත දෙවෙක්සා බ්‍ර්මයෙක් වන්නඩත් පාපේට අනුව මිනිසාට කයාත හැරනකට ප්‍රතෙක් බෘතිතෙක් තිරිසම් තෙක් වන්න පුළුවන් ඇතකොටම කක්්ද අරකයි මේකයි ගැලපෙනවාද සමහ ආගි ගන්තර පෙන්වට මේ කයින් මේ සතාම මනුස්සයම වෙන කියලනීම යොය පෙන්න්නන්නේ කයින්න යන්න නෑ. නමුත්කාය අයතුළ එකතු කරන්නේ දිරිසන් සතාට අදාලළ හේතුනම් සස්වයන්නට සම්බයකන චේතනාවත්තුල ජවිතෙන් වසානයට බරිනාමියය ලක්ෂණ සින් එක කහදල දෙෙනවා. අරක වැදගත් නෑනේ දතකට ආරම්භේ හොයන්න බෑ මුල්ටනට නවත්තල හොයන්න බෑ එනිසා ඒ විද්‍යාවැසින් මේක දිහ බලන්න ඇතු බල. එට මේක හේතු බල එතකොට ඔවහවාාතික සත්ත කොට්ාසයක් ඒගේ මොත් එරිසන් ගත සත් කොට්ාස ශත්ත කොට්ටාසුදියල්ලත් කර්ම ශක්ති ඉන්ද්‍රිය පතිරවාසෙන් විපාකවිදිෙනවාන පෙන්නන්නේ එතකොට කිසිවිටත් මේ ඔබ ඉදිරිපත් කළ පරනාමය කතාව ුදු සමය සමඟ ගල පන්ද පුළුවන්කමක් නැතුවය පිළිබ ර් කලත් කුණු හෙවත්තා පහ පතක්ලියන්න්න දැනුමක් කරුණ හම අපේ ප්‍රසට උත්තරනය නැතිඋතැනසා මාර්ගයට උත්තරය ඔබට තෙරුම්ගන්න පුළුවනි නම් ඔබ මතක්කරගන්නා සියලු අතීත දැන් සිද්ධිනෙම සිතුවිලිපනයි කියලා මලදේවල් කියලා ලෝබේ දේසේ මොහ ඉර්සියාව කැන්නේ මල දෙයක් නොත් මේක පණගන්නන්නේ වර්තමානම හො ඔබ කියලාඒ නිසායි යනාගත පැවත් මැදෙන්න්නේ කියලා ට මේකට අයිබුවන් කියන්න පුළුවන්නම් එතකට ය අතීතම් පහි නන්තන් කියන තැනට ඔබේනෝ ම අතීතය දෙක නෑ ප්‍රහිනවූ දෙයක් ඒකට ඒ සිතුවිල්ලට රන් දෙයක්ොටගෙන හනාගතය හදන්නේ පයි කියන එක. මම දකින්නේ බුදුන් වහන්සේ වදාළ දහම් මග තුළ සරලම ක්‍රමයක තමයි එනිසාට තවන් පිටිපසෙන්නාව් තමන් හදාගත්ත මේ අතීතෙන් මිදෙන්ට එකට එකතු නොවීම තුරින් අක්කෝදයන ජනය කෝදන් කරෝධ නොකරීමෙන් ක්‍රෝදේ ජයගන්නවා අවිරේණ සම්න්ති නොකරීමෙන් සංසිදෙනවකයන මේ අපි මේ වයිර හොද නැකර ම ඉඩු ගන්නල හම බහිරෙන් කරන වැඩක් නෙමී එ තමන් උතගේ මෙෙද මේ මොත්තට හිතටන එක වර්තමායයක් න වා තීතයක් ඒ මලයකක්කේ අප්තම හදාගත්ත මුල්ලාක් ගනන්ගන්න ැත්නම් ක් උපෙක්ෂහගතව සාගත්ත වෙනවා නම් ඒයාගේ බල හිනවී යනවා. එතකොට කරමේතුල මිනිසාද දෙවයා බ්‍රහ්මයා වෙනෙක් වෙනුවට කර්මක්ෂයකිරීම තුළ ලෝකොත්තරයක් හමුවයිනවා. එතන්ට සත්ව කියනවතන වලංගුණේ. සත්තු තමයි යට පිනට පනවුට අන වෙනස්සෙන්නේ. ඒ කරුණු හොයලා ඉවර කර ගන්න බැරි නිසා මේ කරු හොයයාගත්තම කම්මක්කය දුක්කයා. ලොවක්කේ දෙසක්කේ මොහක්කේ නිබ්බාන. මේෂය ප්‍රතිපදාවතමයි සතියෙන් අපි කරන්න ඕන කාරණය කෙනෙක තේරුම් ගන්න. එතකොට හොයන්න අවයේ අරුණල විඳින්න්න අව් සැපදුක් වෙනුවට අරමුලුවල මුලා නොවමින් ලබන්න අවු සොය කම්බනවා වර්තමානයේ. උදම්වීමක් නැති බැවින් එක අවද්‍යතු කිය කියනවා ග විඳීමේද විඳීම මසෙන් ාර ගන්නවාය එකයි වේදුතු කියලා කියන්නේ. ැති ැවින් ෙේ විඳීම ම කොටන්ට ගන්නා ැවි අදීත කියලා කිය නවා අන ඒ පැත්ත පිළිබඳ ගවේෂණයක් කරන්නට ඔබේ අවධහනය යොමු කරන්න අර බෞතික ප්‍රශ්නයි අධ්‍යාත්මක ප්‍රශ්නයි දෙක එකට කලවන් කරගන අධ්‍යාත්මය ගැටලුවට බෞ්තික ලෝකයේ දැනීමෙන් උත්ත්‍රහයන්න ගාප්හම රෝහිතස්සට වුුණදී මොගලන් හාමුදුරන් උන් දෙතමයි වෙන්නේ කතාවෙන් පෙන්නන්නේ ඔවුන්ගේ ඥානයෙන් ගියට අතරමංගෙනව අරුණු හම උත්තර හම්බවෙ කියන එක මංහිතනවා ප්‍රමාණවත් පරි බිල්තුරු ලැබෙනයි කියලා ඔබවහන්සේ මේ කරුණු ලබන සමාජ සත්කාරය ඔබහන්සේට ඔහොම පින් ඔබහන්සේට මේ බවේදව නිර්වාණ අබෝධය දෙනටමත් එ නොවේ නම් ලැබේවායි අප සැම ඉතිසියෙන් පාර්ථනා කරමු උත්තුම් ධර්මදශනය අවරපත් දෙමවපියන්ට පින් අනුෝදන් කිරීම පිණස දුූපුතුන් විසින් සැහැති දායකක්ත්තිය දරාඇත. තවතිකක් ඔබ ඉස්සරහට එන්න වෙනවා. ධර්මදානය උපන්දින සහ මවපියන්ගේ උපන්දින වෙනුවෙන් සහ ඔබේ අනුස්මරණ දනයන් වෙනුවෙන් ලෝකයාට හපතපාද යුදදා කිරීමේ චේතනාවෙන් කරන්න. කොඩ ූත්‍රේ තුළ පුත්්ක සූත්‍රේතු නුස්ෝ සූත්‍රය තුළ නිදිගණඩ ත්‍රය තුළ පලස සපත්් ාතීන්ට නිවසට වැඩමකොට හෝ විහාරස්ථානක නොගොහ පූජාකරම ධනය නිසා පරිස්කාර පූජාවෙන් පින්න්නන මෝදන් කිරීම නම් වූ නිලපුුණ්්‍ය කර්මයක් එවිට කති වෙනවා එ නිලපුර්ණ කර්මය තිබියදී මිනිසාගේ අවබෝධ සඳහා ඇදිරි සහස් කරන්නවූ ධර්ම දේශන අන්‍යයත් මිනිස්සර්ගයා තමන් ධර්මදේශන අවෝධ කර ගැනීම වෙනුවට පින්ද දැනට හරවා ගෙනති වෙනවා එකනනි පෘ්‍රජ්‍යාන සමාජයේ බුදු සමේ තන් ඕවන තැන ගෙන හින්තිනවා බංකොලොත්මභාවේ ලබන මාධ්‍යෝලටත් වීට පස්සේ වෙනආදායම් නැත්වෙනකොට බණවකුණනයක ඹල දාමක් බවට පත් වෙනවා ඔබත් ඒකට අහුුවෙනවා නවත් අපි නම් විකුණ අයනෙමයි එවගේ අපේ ධර්මදේශනා මේගේයට පින් දෙන්න සඳහා කරන වත් නෙවෙයි ඔබට කරුණ අවබෝධකිරීම සොඳහාම කරන දේවල්. ඒ පිෙනවත තේරුන්ගන්න මාධ්‍යවල ධර්මදේශනා නවත් න්නේ එපා මොකද ඇතුන කරොන අරව ද තුට පසල්ල නැටව නුසින් බුද්ධහගක් නැතු යි නමුත් මාධ්‍ය හන්ු ෑ මාධ්‍ය නතිවත නිවසලට පැමිල්ල හම් බෝදේ බාද කරෙන් ෝනද මධ්‍යවලින් කෙරුණ පින්දීමට වඩ ලොක දෙ කරන් පුලුණනි මිනිසාට අවෝ දෙල බාදනයක එනිසා එකනවත් තන්න එපා හම කියන්නේ උපන්දින දවස හරි යවාංස්තරය දවස හරි මව්පියන්ටහ දිගා සිටි පතන්න හරි ඕනෑම කාරණයකට යහපත් කාරණයක් සඳහා එම අන්ඩායිකතවයක් දැරු හම ඒගොල්ලො දන්නවා ඒ එක හ බව දැනකර ලබුණු සත්‍ර හෙත් අනමෝදනය ගොල්ලොන් ත්ති පුතක්ජන සමාජය තුළ මේ ඒ මම දකින්නේ සීම ඉක්වා යමක් දියුණවක්න මේ පරිහානය ලක්ෂණයක් එක පරිහානය පින් ලබන්නේ කියනික නෙමයි බනතියන්නේ මිගට ප දන්න ලා ගත් තර පරම් පරාව තටික් බනින් ැහරට යි තිනෙක් මැර ගල පිද නක් නිස හනක්නන්නේ නව ධන කියන්නේ ගවරු පැහදිි කල්ල මන්ට ජවිතයහ දාගන්න හැකිලාලදන. ඒන අවධානයම කරන්න හැම කෙනෙක්ම. අරුණත හුරේතු දුව විසූ ප්‍රධානාචාරයයේ. ඒ ප්‍රනාන්දු පියානන්ට සහ රූපසිංහ ස්කෝලය හාමිනේ මෑණීන්ටද කටුඇත්දේ විසු අයි එම ප්‍රනාාන්දු පියානන්ට සහා ජොස්ලීන් ප්‍රනාාන්දු මෑණීන්ටද නුදුරභවයක දීම නිවන්න අවබෝධයවා නුදුරභවයකදී පරලුවගේ ගමනි දී පින්මත් තැනක ඇත්නම් පින් පුරවාගන්ටත් නුදුරභවයකදී මිනිසුන් අතරට පැමිණ සදම් හවබෝධ කොටගෙන දුකින් විදිෙන්ටත්තහෙමයි වන්න ඩෝන විදිහේ තවද පරල සෙපත් සහෝද සහෝදරීන්ටසා ජාතත්වාදීට මේ පින් අනුවෝදන් වේවා ජිවත්ස පවුලිය සසිියු මාජකින්ට නිදුක් නියරෝගීච්චරජීවනි සැලසේවා ධර්මදේශනයට සවන්ද නැහැමට ධර්මාවබෝධය ලැබේවා අන්න එක තමයි වෙන්ඩෝන අතරනයන්ට පීට වෙලා මලක් පූජා කරලා එකකෑමටත් පින්සිද්ධ කරන්න වාර් ගෝන් තරන්තය වාන මේක නැතිවුණට මේක ඉට වඩා ලොක දෙයක් සබදානන් ධම්ම ාන එකෙන් ධර්මබෝධයමයි ලබන්්ඩෝඕන දෙන්නත් ඕන ධර්මදාානයයි. රුණ දේකන් හන්සේරත් නිදුක් නිරගී සෝපත් භාවව ලබේවා හත්ම බවේදීම තුම් නිර්වාණමාර්ගගේ පූර්රණය වේවා මලිදායකත්වය දැරීමෙන් අදාළ ගැටලුවක් ඉදිරිපත් කොට කරුණු පැදිි කර ගැනීම තුළින් ජනිතකරගත්තාව නිසංසයන්මට පිට ප්‍රාර්ථනා කරන්න ඔබේ පැතුම් සපල වේවා පරලෝ සෙපත් මවපියන් වෙනුවෙන් සජවත්ත වාසය කරන්නාව වයනුවෙන්ඒවගේ ඔබැහමටත් මේ කරන තේරුම් ගැනීම තුළ හත්මස්සම නිදුක් නිරෝගී සෝසාච රජීවිනි ට්‍රක්ෂන් වවැෙන දහම් කරනක ගැමුරවෝධගීම තුලින් සකලදුකයන්ගේ නිමවාාවන්න අඋතුම් නිවාාණසේ මං පෙත්තුව කරගණඩත් හේතුවාසන වේවායි කියලා සාදු කියීලා පලාාර්ථනා කරගන්න. සබ්ිහිතය විවජ්ජන්තුූ සබ් රෝගෝ විනිස්සතු මාතයේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. දේශකයෝ නි්ාඩන්.